cute fashion with Shashi මගේ YouTube channel එකට ආව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා මේ වෙනකොටත් දන්නවා මම මොන වගේ දෙයක් ගැනද කතා කරන්න කියන එක. ඔයාලට පේනවාද මගේ අතේ තියෙන මේ Montessori bag එක? මේ තියෙන්නේ Mickey Mouse bag එක. එතකොට මේ තියෙන්නේ Minnie Mouse bag එක. ඉතින් ගොඩක් අය මේ Minnie Mouse bag එකයි Mickey Mouse bag එකයි පටල ගන්නවා. Minnie Mouse කියන්නේ එයාගේ ගැහණු කෙනා. එතකොට Mickey Mouse කියන්නේ පිරිමි කෙනා. ඔයාලට පේනවාද මෙයාගේ පොඩි වෙනසක්? මොකද මෙයාගේ SP heart නෑ. බෝ එකක් නැහැ. ඉතින් මෙයා තමයි Mickey Mouse. එතකොට මෙයා තමයි Minnie Mouse. මේ Minnie Mouse SP heart බෝ එකයි යනවා. එතකොට ඒක රෝස පාටින් මෙතනම මහලා තියෙනවා. ඒක අපිට රතු පාටින් මහන්නත් පුළුවන්. මේ රතු පාට බෑග් එකට SP heart fabric painter මම දැන් මෙතන SP heart ටික ඇඳලා ඊළඟට මෙයාගේ බෝ එකක් දාලා ගත්තම මෙයා Minnie Mouse කෙනෙක් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ බෑග් දෙක වෙනස් වෙන්නේ. මගේ Montessori bag course එකෙන් මුලින්ම ඔයාලට මේ design දෙක තමයි මහන්න කියලා දෙන්නේ. ඉතින් ඔයාටත් මම මේ මහන විදිහටම මේ bag එක මහන්න පුළුවන්. මේ තියෙන Mickey Mouse එකයි ඊළඟට මේ ඉන්න Minnie Mouse එකයි. කොට ඔයා මගේ videos අලුතෙන්ම බලන කෙනෙක් නම් ඔයාට හිතන ඇති කොහොමද මේ වගේ bag එකක් normal machine එකෙන් මහන්නේ කියලා. සාමාන්‍යයෙන් bag එක මහන විදිහ නම් හිතා ගන්න පුළුවන්. එතකොට මේ මූණ සම්පූර්ණයෙන්ම normal machine එකෙන් විතරයි මහලා තියෙන්නේ. මේක අපිට embroidery එකක් කරා වගේම මහ ගන්න පුළුවන් normal machine එකෙන්. හැබැයි මේක මේ විදිහට felt වලින් මූණේ මේ කොටස් හැදුවා කියලා. ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මොකද මේ felt වලින් අලවන මේ කොටස් අපි හොඳට මහනවා. ඉතින් normal machine එකේ මේවා තදට මහලා තියෙන නිසා මේවා ගැලවෙන්නේ නැහැ. සෝදන්න පුළුවන්. මේ bag එක පාවිච්චි කරනකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් embroidery bag එකක පෙනුමට අපිට ඕනම cartoon එකක් එකතු කරලා මේ වගේ Montessori bag normal machine එකෙන් මහන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය දැන් ඔයා තනියම Mickey Mouse bag එක design කරනවා නම් ඔයා බලන්න මෙයාගේ මූණේ මේ බැලන්ස් එක තමයි ගොඩක්ම වටින්නේ බෑග් එකේ පෙනුමට. බෑග් එකේ ඉස්සරහ පළු ඊළඟට මේ පොකට් එක කියන්නේ මේ බෑග් එකේ පොකට් එක නෙමෙයි, මේ තියෙන්නේ Mickey Mouse ගේ ඔළුව කොටස. මොකද සමහර අය මම දැකලා තියෙනවා මේ Montessori bag මහනකොට මේ ඔළුව කොටස මේක දානවා එක පාටකින්, කන් දෙක දානවා සමහරට මූණේ පාට. ඉතින් ඒක ගැලපෙන්නේම නැහැ. මොකද එයාගේ ඔළුවේ පාටම තමයි කන් දෙක. දැන් මම Minnie Mouse ගේ බෑග් එකට මෙහෙම රෝස පාට ගත්ත නිසා එයාගේ ඔළුවට එයාගේ කන් දෙකටත් මම රෝස පාට තමයි අරගෙන තියෙන්නේ. දැන් මම මෙයාගේ පොකට් එක රෝස දාලා කන් දෙක කළු දැම්මත් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඔළුවේ පාට වෙන්න ඕනි කන් දෙකත්. ඒකයි මම කියන්නේ සමහර අය මේ මූණේ පාට කන් වලට දාන එක හරි කැතයි. ඊළඟට මේ S මහනකොට S2 මේ හරි කෙලින් තියෙන්නේ. මේ දෙක අතර ලොකු දුරක් නැහැ S2 අතර. ඉතින් සමහර අය තනියම මේ පින්තූර ඇඳලා මහනකොට මේ S2 අතර පාරදරේ ගොඩක් වැඩි කරනවා. එතකොට හොරතල් පාටක් නැහැ මූණේ. S2 ගොඩක් දුරස් උනම් සාමාන්‍ය ගෙම්බෙක් වගේ වෙනවා. ඒ Mickey Mouse පෙනුමක් නෙවෙයි එන්නේ. එතකොට ලස්සන නැහැ. ඒක බලන්න ඕන. ඊළඟට එයාගේ මේ කටේ හිනාව දැන් සමහර අය කට දානකොට මෙයාගේ කටේ සම්පූර්ණ අලවනවා මේක රෝස පාටින්. එහෙම නැත්නම් සම්පූර්ණ මේ කොටස රතු පාටින් අලවනවා. ඉතින් ඔයා හිතන්න මේ තියෙන්නේ මෙයාගේ කටේ හිනාවක් තියෙනවා. හරිද? එතකොට එයා හිනා වෙලා ඉන්නකොට එයාගේ කට ඇරගෙන ඉන්නේ එයාගේ කටේ ඇතුළ තමයි අපිට මේ පේන්නේ. කට ඇතුළෙන් එයාගේ දිව තමයි මේ විදිහට පේන්නේ. ඉතින් මේ වගේ කළු පාටින් කට හදලා ඒකේ රතු පාට හරි රෝස පාට හරි දිව තමයි මෙහෙම දාන්න ඕනේ. ඉතින් මේ අදාළ පෙනුම මේ විදිහට ගත්තට එතුනම් මේ බෑග් එකේ මූණ විකෘති වෙන. ඒ කියන්නේ ලස්සනට Mickey Mouse පෙනුමක් ඔයාට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට මේ මූණේ ෂේප් එක මේක දැන් embroidery එකක් කරා වගේ අපි normal machine එකේ මූණ මහලා තියෙනවා. රෙදි පොටවල් දෙකක් අරගෙන normal machine එකේ මේ මූණ මහලා තියෙනවා. මේක embroidery එකක් කරා වගේම තියෙනවා. ඉතින් මේ කොටස් ටික අනිවාර්යෙන් ඔයා තනියම මේ වගේ මූණක් හදනවා නම් මතක තියාගන්න ඕන. ඊළඟට සමහර අය මේ S2 අල්ලනකොට මේ කළු බෝල ගොඩක් චූටියට අල්ලන. ඒ කියන්නේ S2ට ගැළපෙන්නේ නැති තරම් චූටියට අල්ලන. එතකොටත් මූණ සාමාන්‍යයෙන් අර හරිම පෙනුම නැතුව කැත මූණක් තමයි හැදෙන්නේ. එයාගේ මූණ හැදෙන්නේ මොකද දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මාව චිත්‍රයක් විදිහට අඳිනවා. මාව ඇඳලා සම්පූර්ණ මගේ S2කට කළු පාට බෝල දෙකක් දැම්මත් මාව වෙනස් වෙනවනේ. මගේ පෙනුම වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මෙයාට ආවේනික මේක ලෝක ප්‍රසිද්ධ කාටුන් එකක්නේ. එතකොට මෙයාට ආවේනික පෙනුමක් තියෙනවා. එයාගේ S2 ඒ විදිහටම ඕනි අපි හදන්න. සමහර අය මේ සුදු පාට S2 කළු අල්ලලා කළු S2 සුදු අල්ලන අවස්ථා මම දැකලා තියෙන වගේ වැරදි තියෙනවා සමහර අය මහන බෑග් වල. ඉතින් ඒ අඩුපාඩු හදාගත්තත් අපිට පුළුවන් ලස්සනට මේ වගේ Mickey Mouse බෑග් එකයි ඊළඟට Minnie Mouse බෑග් එකයි මහන්න. මගේ මූණ මහනකොට තව ඔයාට හදාගන්න තියෙන පුංචි පුංචි අඩුපාඩු ගැන මේ වීඩියෝ එක ඉස්සරහට මම අරගෙන එනවා. ඉතින් ඒක ඉගෙන ගන්න කැමති ඔයා දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. හරි, ඔයාලා මේ විදිහට ඩිසයින් කරගත්ත බෑග් එකේ පොකට් එකට Mickey Mouse ගේ මූණ අල්ලනකොට Mickey එහෙම නැත්නම් Minnie ගේ මූණ අල්ලනකොට ඒ මූණ වටේට ඔයාලා ලොකු කෝඩ් එකක් ගන්න. එතකොට මූණේ අර තියෙන පෙනුම නැති වෙනවා, ලස්සන නැහැ. අපි කවුරු හරි normal එකේ machine එකෙන් මැහුව එකක් විදිහට තමයි පේන්නේ. දැන් මේක එහෙම හිතා ගන්න බෑ. embroidery එකක් කරා වගේ ලස්සනට මහන්න නම් අනිවාර්යෙන් ඔයා හදා ගන්න මූණ කණ පිටින් හදා ගන්න මූණ හරියටම පෑන් මාක් එකේ මහලා තියෙන්නත් ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පුට් එකේ ඇතුල් පැත්ත මේකට ගේජ් කරගෙන යන්න ඕන. ගොඩක් එළියට ලොකු කෝඩ් එකක් තියන්නේ. චූටි අවුට්ලයින් එකක් තමයි වටේට යන්නේ.
එතකොට හොඳට බලන්න අපිට මේක දැනගන්න බෑ නෝමල් මැෂින් එකේ මෙහෙම මහලා තියෙනවා කියලා. මේ අවුට්ලයින් එකත් එක්ක අර එම්බ්‍රොයිඩර් කරපු පෙනුමක් තමයි මූණට එන්නේ. මේ පොකට් පලුවට අපි ලස්සනට මූණ මහ ගන්න ඕන පොඩි අවුට්ලයින් එකක් යන විදිහට, ලොකු කෝඩ් එකක් නැති විදිහට, චූටි අවුට්ලයින් එකක් යන විදිහට තමයි මේක මහන්න ඕන. මේ මූණ කොටස රැළවීමක් නැති විදිහට මහන්න ඕන. ඊළඟට ෆෙල්ට් කොටස් වලින් තමයි ඇස් නහය, මේ මූණේ තියෙන හැඩතල ඔක්කොම ටික අපි මේ වගේ නිර්මාණය කරගන්නේ. දැන් මෙයාගේ මූණ සම්පූර්ණ මේ තියෙන නහය, කටේ ඉර, කට, ඊළඟට ඇස්වල බෝල, මේ ඔක්කොම ෆෙල්ට් බෝඩ් ෆෙල්ට් එක, එහෙම නැත්නම් පොලියෙස්ටර් ෆෙල්ට් එකෙන් තමයි මෙහෙම හදාගන්නේ. එතකොට හරි ලස්සනයි. දැන් කටේ ඉර එහෙම ෆෙල්ට් එක චූටි තීරු කපලා මෙහෙම අලවලා ඒක උඩ මහගත්තම මේක ශක්තිමත්. ඒක උඩ අපි කළුපාට නූලෙන් තදට මැහුවම ඒ නූලයි ගැලවෙන්නේ නැහැ. නෝමල් මැෂින් එකේ තදට හොඳට ටැග් කරලා මහනවා. ෆෙල්ට් එක හොඳට ස්පොන්ජ් එක ඇතුළට එබිලා මැහෙනවා. එතකොට තමයි මේ පෙනුම එන්නේ. ඊළඟට මිනිගේ SP හරු නම් මම ෆැබ්‍රික් පේන්ට් වලින් මෙතන ඇඳලා තියෙන්නේ. කටේ ඉරයි, නහය ඉරයි, මේ ටික තමයි ෆෙල් චූටි තීරු අලවලා අලවලා පොඩි තීරුවක් කපලා මේක අලවලා මේක උඩ මහන්නේ. එතකොට ඒ වගේ ඝනකම කළු ඉරක් පේන්න තියෙනවා. මේක උඩ මැහුවට පස්සේ ඒ මැහුමත් ශක්තිමත් වෙනවා. ෆෙල්ට් කෑල්ලත් ශක්තිමත්ව ස්පොන්ජ් කෑල්ල ඇතුළට එබිලා හිටිනවා. මෙතන ස්පොන්ජ් අරගෙනනේ අපි පොකට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අනිවාර්යෙන් ඔයා හදාගත්ත මූණේ තියෙන ෆෙල්ට් කොටස් හොඳට මැෂින් එකේ මහන්න ඕන. එතකොට මේවා ගැලවෙන්නේ නැහැ, ශක්තිමත්ව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මිනි මවුස්වයි මිකි මවුස්වයි හදන්නේ. අනිත් එක තමයි මේකේ මූණ අල්ලනකොට මේ තියෙන පොකට් එකනේ, පොකට් එකට මූණ අල්ලනකොට මූණ යටින් ආයි පොකට් එකේ පාට පේන බෑ. මෙයාගේ මූණ ඔයාට පේනවා පහළට වෙන්න තමයි අල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට බලන්න, මේ පොකට් එක කියන්නේ මිකීගේ ඔළුවනේ. එතකොට ඔළුවේ මූණ ඇල්ලුවාම මූණට යටි, මූණේ නිකට යටින් එයාගේ ඔළුවක් නැහැනේ ආය. ඉතින් ඒ කියන්නේ කළු පාට කොටසවත් මේ එයාගේ ඔළුවේ තියෙන කොටස පේන්න බෑ. මූණ අල්ලනකොට මූණ මේ පොකට් එකේ පල්ලෙහාට වෙන්න අල්ලන්න ඕනේ, උඩට අල්ලන්නේ නැහැ. නළල හොඳට තියෙන්න ඕන. මේ විදිහට තමයි මිනි මවුස්වයි මිකි මවුස්වයි වෙනස්ව මහගන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවා ඔයාලා මේ මිකි මවුස් බෑග් එක, එහෙම නැත්නම් මිනි මවුස් බෑග් එක මහනකොට ඔයාලගේ අතින් වෙන පුංචි පුංචි අඩුපාඩු කන් ටිකක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ මොන්ටිසෝරි බෑග් ඔයා කෝස් එක කරාට පස්සේ එතනින් එහාට සාමාන්‍යයෙන් ඔයා දකින ඕනම ඩිසයින් එකක් තනියෙන් කොහොමද පින්තූර ඇඳගන්නේ කියන වීඩියෝ පාඩම් මාලාවක් මම අරගෙන එනවා.